ආයිබෝවන් ඔයාලා හැමෝටම දන්නා දේ ගැන නොදන්නා මානය ගැන කතා කරන නොදුටු මානය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ලංකාවේ අපේ ගෙවල් වල ඉන්න තව සමාජිකෙක් තමයි පූස කියන්නේ. බල්ලන්ට පස්සේ ලංකාවේ පවුල් වල අය දෙවණියට සුරතලයට ඇති කරන්න ගන්නේ පූසන්ව. ඉතින් gedara ඉන්න කරදරකාරීමියන් ඇතුළු අනිකුත් කෘමි සතුන් පාලනයට මේ අය ලොකු උපකාරයක් වෙන බව කියන්න ඕන. ඉතින් අපි අද කතා කරන්න යන මාතෘකාව ලංකාවේ පූසන්. ලංකාවේ අපේ ගෙවල් වල ඉන්න පූසන්ට කියලා නම තමයි සිලෝන් කැට්. ඒ වගේම මේ අය අතරේ රස්ටි ස්පොටඩ් කැට් කියලා නම් කරන විශේෂයකුත් දකින්න ලැබෙනවා. කුඩා මධ්‍යස්ථ ඒත් ශක්තිමත් ශරීර සැකැස්මක් තියෙන අඟල් 10ත් 12ත් අතර උස රාත්තල් 6ත් 7ක් තරම් බරක් තියෙන පූසෙක් තමයි මේ සිලෝන් කැට් කියන්නේ. කළු සුදු තැමිලි හා ක්‍රීම් පාට මූලික උණවර්ණ සහිත කෙටිලොම් කබායක් මූලික ලෙස දැකගන්න පුළුවන්. උපරිම ආයු කාලය වසර 12ක් 14ක් අතර කාලයක් තියෙන මේ පූසන් කහ සහ කොළ පාටට හුරු ඇස් තියෙනවා. අපේ රටේ මේ පූසන්ට මුලින්ම සිලෝන් කැට්ස් කියලා නම තියන්නේ ඉතාලියානු ජාතික ඩොක්ටර් පාවුලෝ ප්‍රින්ගතා විසින්. ඒ 1984 දී. ඉතින් ඔහුට මේ පූසන් ගැන විශේෂ කැමැත්තක් ඇති වුණ නිසා ඔහු පූසන් කිහිප දෙනෙක් කොළඹ සත්වෝද්‍යානයේ ප්‍රධානියාගේ අවසරය මත ඉතාලියට ගෙන යනවා. එහිදී ඔහු මේ පූසන් බෝ කරන්න පටන් ගන්නවා. ඔහු මේ අතරේ ලාංකික පූසන්ගේ අනවශ්‍ය දේ ඉවත් කර ඉතාලියේදී විශාල සාර්ථකත්වයක් දක්වනවා. මෙහිදී තවත් ගැඹුරට කළ පරීක්ෂණවලින් හෙළි වුණේ මේ පූසන් පුරාණ ඊජිප්තු පූසන් වර්ගවලින් සම්බය වීමට බොහෝ ඉඩකඩ තියෙනවා කියලා. ඒ වගේම අද වර්තමානයේ වෙනකොටත් ඊජිප්තු හා ශ්‍රී ලංකාවේ පූසන් එක්කර ලබාගත් චාවස් නම් පූසන් වර්ගයක් දකින්නට ලැබෙනවා. 1988 සිලෝන් ක්ලබ් එක පිහිටුවීමෙන් පස්සේ ඩොක්ටර් පාවුලෝ ඒ වසරේදීම තවත් පරම්පරා 6 ලාංකීය පූසන් ඉන්ටර්නැෂනල් ෆිලම් ෆෙඩරේෂන් හි ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්නේ තොරතුරු සහිත විවිධ ලිපි ලේඛන එක්ක. ඔහුට අවශ්‍ය වුණේ මේ ලාංකීය පූසන් ලොවට හඳුන්වා දීමට වුණත් ඔහුට ඒ සාර්ථක කරගන්නට ලැබුණේ 1993 දී. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ දකින්නට ලැබෙන මේ පූසන් ලෝකයේ දුර්ලභ සතුන් කොටසක් විදිහට සැලකනවා. මේ ලංකාවේ පූසන් ඉතා සමාජශීලී සතුන් කොටසක් වන අතර තමාගේ ස්වාමියාට අතිශයින් ලෙන්ගතු කෙනෙක්. ඉතා දැඩි ප්‍රතිශක්තිය කරන පද්ධතියක් සහිත මේ සතුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කලාතුරකින්. වෛරම් රටාවකට පෙළගසුන කළු පාට, අලු පාට, තැඹිලි පාට හා ක්‍රීම් පාට සහිත ලෝම දකින්න පුළුවන්. ඒ වගේම හිසේ ඇති නයිපන සලකුණද කෝබ්‍රා මාක් ලෙස හඳුන්වනවා. මෙය සිලෝන් කැස්ලා හඳුනා ගන්න උදව් වෙන ලකුණක්. ඒ වගේම මේ පාට සමගම ප්‍රධාන මෝස්තර තුනක සිලෝන් කැස්ලා දකින්න පුළුවන්. ඒවා නම් බෙන්තොට හෙවත් බෙන්. ඒ කියන්නේ ඩොක්ටර් පාවුලෝ විසින් බෙන්තොට ප්‍රදේශයෙන් සොයාගත් මේ පූසන් ඩොට්හා ඉරිවලින් සමන්විත සලකුණුද බඩේ කුඩා ඩොට් සලකුණු ඇති හිසේ නයිපෙන සලකුණ සහිත මේ පූසන් වර්ගයට අයත් වෙනවා. චාවස් කියලා හඳුන්වන මෝස්තරයේදී මෙවැනි පූසන් කැලෑ බලනුන්ට සමාන වන අතර බොඳවගිය සලකුණු හා පාදවල තරමක් පෙනෙන ඉරි දකින්න පුළුවන්. කොන්ටිනෙන්ටල් වර්ගයේ යනු ආසියානු පූසන්ට ආවේනික කොටියෙකුගේ වැනි තද මෝස්තර රටාවකින් මුළු ශරීරයම ආවරණය වූ පූසන්. මේ වර්ග තුනම එක් පූසකුගේ ශරීරයෙන්ද දකින්න පුළුවන්. මේ සිලෝන් කැස්ලා අතරම රස්ටි ස්පොටඩ් කැස් ලෙස හඳුන්වන තවත් බිලාල විශේෂයක් ඉන්නවා. රස්ටි ස්පොටඩ් පූසන් ඉන්දියාවේ හා බෙංගාල ප්‍රදේශයේද සිටින අතර එය එසේ වුවත් සිලෝන් පූසන්ගේ නම් නිජ භූමිය ශ්‍රී ලංකාවයි. ඉතාලියේ සිටි අවසාන සිලෝන් කැට් වෙන්නේ ආකෙන්ජලෝ බුන්ගාරෝට අයත්ව සිටි කෝජි නම් තැඹිලි පැහැ බරලායි. ඉතින් අප නිවස වටා එන මේ සිලෝන් පූසන් හෙවත් සිලෝනිස් පූසන් අපි ලාංකිකයන් නොවැදගත් විදිහට සැලකුවත් මේ සතුන්ද ශ්‍රී ලංකාවේ නම ලෝකයේ ඉදිරියේ තැබූ ලංකාවේ සම්පතක් විදිහට දකින්න පුළුවන්. තවත් මේ වගේ වැදගත් තොරතුරු ගැන දැනගන්න අපේ YouTube channel එකත් එක්කම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් පහල comment box එකේ comment කරගෙන යන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න bell icon එකත් click කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙනතුරු ආයිබෝවන්.